අද අපි බලන්නේ ගොඩාක් භාවිතා කරන කෑමවල නම් ටිකක්. මේ වචන පහ ගොඩාක් වැදගත්, ගොඩක් කට්ටිය වරද්දලා කියනවා. අපි 36 වෙනි වචනේ බලමු. Food. ඕ මේ ආහාරවලට කියන වචනේ මේක සමහරු ෆුඩ් කියනවා. ඒක වැරදි. එක සිලබල් එකයි තියෙන්නේ. ඒ වුණාට එක කියන හැටි වැරදි. නැවත බලමු 36 වෙනි වචනේ. Food. හරි. 37 වෙනි එක chocolate. ඕ මේකේ සිලබස් දෙකයි තියෙන්නේ. සමහරු චොකලට් කියලා කියන සිලබස් තුනකට අරගෙන බ්‍රිටිෂ් ප්‍රොනන්සේෂන් එකේදී සිලබස් දෙකයි යන්නේ. අපි නැවත බලමු. චොක්ලට්. ඕ ඒකේ නම් අර්ථය සිංහලනොත් ඒකයි. ඒක හැමෝම දන්න එක. ඊට පස්සේ 38 වෙනි එක බලමු. vegetable. ඕ එළවලු වලට කියන ඉංග්‍රීසි වචනේ. මේකේ ඊ අකුරු දෙකක් තියෙනවා. දෙවෙනි යට එන ඊ අකුර සයිලන්ට්. අපි 39 වෙනි වචනේ බලමු. dessert. ඕ මේක 39 එකයි 40යි දෙකම එකට කියන්නේ. එහෙම නෙමේ. එහෙම කිව්වොත් එහෙම අර්ථය සම්පූර්ණම වෙනසක් වෙනවා. 39 වෙනි වචනේ අර්ථය ඇවිල්ලා අතුරුපස. අපි නැවත බලමු. dessert. ඕ ඊට පස්සේ 40 40 desert. ඔව් ඒක කාන්තාරේ. නැවත අපි බලමු ඒ වචනේ. desert. right. අද අපි ප්‍රනන්සියේෂන් වලට ඔෆිස් එකක කාර්යාලයක වැඩියෙන්ම භාවිතා කරන වචන තමා කරන්නේ වචන පහක්. මොකද මේ වචන ගොඩක් කට්ටිය වැරදියට උච්චාරණය කරනවා. එහෙනම් අපි මේ වචන බලමු. 31 වෙනි වචනේ. receipt. right. මේ මේකේ තේරුම ලදුපත නැත්නම් රිසිට්ටුව කියන්න පුළුවන්. මේක ඇත්තටම තේරුමක් දැනගන්න ඕන. සමහරු මේවා ඉන්වොයිස් එකයි බිල් එකත් එක්කත් වරද්ද ගන්නවා. ඉන්වොයිස් එකක් බිල් එකක් කියන්නේ අපි සල්ලි සාමාන්‍යයෙන් ගෙවන්න ඉස්සෙල්ලා හම්බෙන එක. ඉන්වොයිස් එක අරන් යන ගිහිල්ලා අපි සල්ලි ගෙව්වයින් පස්සේ, කැෂියර්ට සල්ලි ගෙව්වයින් පස්සේ දෙන ලියකියවිල්ලට තමා කියන්න පුතේ කියන රිසීට්. රිසීට්. රිසීට් කියලා මේකේ P අකුර සයිලන්. P අකුර සද්ද කරන්නේ. ඒක තමා මතක තියාගන්න ඕන. මුදල් ගෙව්වයින් පස්සේ හම්බෙන එකට තමා රිසිට්ටුව ලදුපත. ඒක මුදල් ගෙව්වයින් පස්සේ හම්බෙන එකට කියන වචනේ තමා රිසිට් කියන්නේ. අපි 32 වෙනි වචනේ බලමු. අපි දැන් 32 වෙනි වචනේ බලමු. පර්චේස්. ඕ මේක මිලදී ගැනීම තමා අර්ථය. මේකේ සමහරු විශේෂයෙන්ම ඉන්දියාවේ කට්ටිය කියනවා පර්චස් කියලා. ආර් අකුර ශබ්ද කරන්නේ නැහැ මේකේ. නැවත අපි බලමු. පර්චස්. 33 වෙනි වචනේ. ඩෙට්. ඕ මෙතන මේකේ තේරුම ණය කියන එක. මේකේ විශේෂත්වය B අකුර ශබ්ද කරන්නේ නැහැ. D E T කියලා ඒ අකුරු තුන විතරයි ශබ්ද කරනකොට ශබ්ද වෙන්නේ. නැවත අපි බලමු. ඩෙට්. අපි දැන් 34 වෙනි වචනේ බලමු. secretary. මේකේ අර්ථය ලේකම් කියන එක. මේක ඇමරිකන් ප්‍රොනන්සේෂන් වල වෙනස්. අපි මෙතන කරන්නේ බ්‍රිටිෂ් ප්‍රොනන්සේෂන් එක. නැවත අපි බලමු. secretary. හරි. ඊට පස්සේ 35 වෙනි වචනේ statistics. ඒකේ අර්ථය සංඛ්‍යාත කියන එක. 26 වෙනි වචනේ. ඔව් මේක අලියලා තියෙන විදියට කිව්වොත් එහෙම මේ ස්ටික් කියලා කියනවා. එහෙම නෙමේ, වැරදි. ඒක ස්ටික් කිව්වොත් එහෙම. මේක නැවත බලමු. ස්ටික්. ඔව් මේක අර්ථය ඇත්තටම මස් පෙත්තක්. ප්‍රධාන වශයෙන්ම හරක් මස් පෙත්තක් මම පින්තූරේ දාලා තිනු. ඒ වගේ පෙත්තක් තමයි. හරක් මස්ම වෙන්න ඕනෙත් නෑ. හැබැයි ඔය බලමාළු පෙත්තක් ඒ වගේ එකකට කියන්න පුළුවන්. අපි ඊළඟ එක බලමු. නම්බර් 27. ලෑම්. ඔව් මේ ලෑම් කියන්නේ බැටළු වගේ මස්. විශේෂයෙන් බැටළු වගේ අවුරුදු 3ට අඩු බැටළු වගේ මස් වලට තමයි ලෑම් කියන්නේ. අපි ඊළඟ එක බලමු. මටන්. මටන්. මටන් කියන්නේ අවුරුදු 3ට වඩා වැඩි බැටළු වගේ මස් තමයි මටන් කියලා හඳුන්වන්නේ.
දැන් මේ දෙක ලංකාවේ මටන් කියන්නේ එළු මස්. ඒ වුණාට ලංකාවෙන් එළියට ගියාම මේ මටන් කියලා ඉල්ලුවොත් එහෙම ඔයාලට බැටළු මස් තමයි හම්බෙන්නේ. අන්න ඒක මතක තියාගන්න එක ගොඩාක් හොඳයි. මොකද මම ඇත්තටම ලංකාවේ එළු මස් කන්න බෑ ඇත්තට මට පොඩි කාලේ ඉඳන් කන්න බෑ ඒක. හැබැයි පිටරට ගියාම කන්න පුළුවන්. මම බැලුව මොකද ඒ කන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ මටන් කියලා දෙන්නේ බැටළු වගේ අවුරුදු 3ට වඩා වැඩි බැටළු වගේ සෝරි බැටළු වගේ මස් තමයි ඒ හම්බෙන්නේ. ඊළඟ එක Goat meat. number 29 goat meat මේ බැටල් සෝරි එළුවට කියන්නේ goat කියලා ඉංග්‍රීසියෙන් එළුවගේ මස් goat meat කියලා තමයි කියන්නේ එකට එහෙම තනි වචනයක් නෑ මොකද එළුවා ඇවිල්ලා එංගලන්තේ හැදෙන සතෙක් නෙමෙයි මොකද ඉංග්‍රීසි භාෂාව එංගලන්තෙන් හැදිච්ච හින්දා එළු මස් වලට විශේෂ නමක් නෑ සවුත් ඒසියන් රටවල් වල තමයි එළු මස් වලට මටන් කියලා පාවිච්චි කරන්නේ එංගලන්තේ කියනවා නම් ගෝට් මීට් තමයි එක කියන්නේ නම්බර් 30 Lasagna. ඔව් මේක අර ඒ ලසානියා කියලා ලියන්න නැතුණාට ඔක ප්‍රොනවුන්ස් කරන්නේ නැවත කියපු පුතේ Lasagna. ඔව් මේක ඇත්තටම හද කෑම මම පින්තූරේ දාලා තියෙනවා මේක හරක් මස් චීස් ඒ වගේ අරගෙන තමයි හදන කෑම ඕකේ එක්වෙනි වචනේ leak ඕ මේක ගොඩක් කට්ටිය මේ ලීස් කියලා කියන්නේ මේක එලෝලු ගොඩක් කට්ටිය ලීස් කියන්නේ මැනි මාකට් එකට ගියාම ගොඩක් වෙළඳු කියන්නේ ලීස් ඉතින් මේක ඉංග්‍රීසියෙන් කියනකොට කොහොමද පුතේ කියන්නේ leak අපි දැන් 22 වෙනි වචනේ බලමු සමාවන්න මේ ඉතිස්සෙල්ල කියන්න ඕන මේ ලීක් කියලා ඉංග්‍රීසියෙන් ලීස් වලට අපි සාමාන්‍යයෙන් කියන එකට කියන්නේ ඒ වුණාට ලීස් කියන්නේ වෙනම එකක් සුද්දෙකුට මේ වගේ ලීස් කියලා කිව්වොත් ඒ මිනිස්සු හිතන්නේ ඔය වහන ගන්න ලීස් එකට අන්න ඒවා කියලා එලෝලුවක් කියලා හිතන්නේ ඒ හින්දා මේක අපි කියනකොට හරි ප්‍රවේශමින් කියන්න ඕන මතක ඇතුව ලීක් කියලා හරි අපි 22 වෙනි වචනේ බලමු. Tomato. ඔව් මේක තක්කාලි වලට කියන වචනේ. ඒ වුණාට මේක ගොඩක් කට්ටිය වරද්දලා කියනවා. Tomato කියලා කියනවා සමහරු එක එකේව කියනවා. ඉතින් මේකේ හරියට පුරුදු වෙන්න ඕන මේ වචනේ කියන්න නැවත අපි බලමු. Tomato. රයි මේක ඇමරිකන් විදියට වෙනම විදියක් කියන්නේ අපි සාමාන්‍ය මෙතන කරන්නේ බ්‍රිටිෂ් ප්‍රොනන්සියේෂන් එක මේක ටොමාටෝ කියලා තමයි කියන්නේ අපි 23 වෙනි එක බලමු හරි 23 වෙනි එක පොටේටෝ ඔව් මේක අර්තාපල් අල කියලා කියන්නේ මේක සමහරු පොටෑටෝ එක එකේව කියනවා ඒක නෙමේ නැවතත් අපි බලමු හරි ප්‍රොනන්සියේෂන් එක පොටේටෝ රයිට් අපි 24 වෙනි වචනේ බලමු. Okra. ඕ මේක ඇත්තටම මේ ලේඩිස් ෆින්ගර්ස් කියලා කියන්නේ ලංකාවේ. ඒ වුණාට පිටරට ගියාම ඕක්‍රා කියලා කියන්නේ මේක මේක බණ්ඩක්කා. දැන් අපි 25 වෙනි වචනේ බලමු. Butternut squash. මේකට ඩුබායි වට්ටක් කියලා කියන්නේ සාමාන්‍ය අපේ පැත්තේ කියන්නේ මොරටුවේ වගේ කියන්නේ ඩුබායි වට්ටක කියලා මන් දන්නේ අනිත් ගම්වල මොනව කියනවද කියලා පොඩ්ඩක් මේක අර වට්ටක්ක කිව්වට වට්ටක්ක වලට පම්කින්නේ කියන්නේ ඒක නෙමේ ඇත්තටම ඩුබායි වට්ටක්ක වලට කියන්නේ අපි නැවත බලමු බටර්නට් ස්කෝෂ් 16 බලමු බජට් ඕ මේක ගොඩක් කට්ටිය බජට් කියන්නේ එහෙම නෙමේ බජට් ඔව් අල් බයන්නේ පටන් ගන්න ඕන. ඒක දන්නවනේ මොකද්ද කියලා තේරුම. ඒක අයවැය ඒ අවුරුද්දේ අන්තිමට රජිනුත් හදන්නේ ගෙවල් ගෙදරත් ඇත්තටම එකක් තියා ගන්න ඕන පොඩි බජට් එකක්. ඒ වගේම කම්පැනි වලත් කරනවා ඒක. අපි ඊළඟ වචනේ 17 බලමු. බෝට්. ඔව් මේ බෝට්ටුව මේක අර B අකුර ගොඩක් කලාවට අග T අකුරයි ශබ්ද වෙන්නේ අපි නැවත බලමු බෝට්
Right. ඊට පස්සේ 18 හැමෝම දන්නවා. Banana. ඔව්. ඒකෙත් B අකුර අල් බයන්නේ ඒ banana කියනකොට B අකුර අල් බයන්න શબ્ද වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ ගොඩක් කට්ටිය banana කියන්නේ. ඒක වැරදි. නැවත බලමු හරි වචනේ මොකද්ද කියලා. Banana. ඔව්. හැමෝම දන්නෝ ඒකේ තේරුම කෙසෙල් කියලා. අපි 19 වෙනි එක බලමු. Solicitor. ඔව් මේ මේක solicitor කියලා කියන්නේ සොලි කියලා පටන් ගන්න එක වැරදි ඒක solicitor වෙන්න ඕන solicitor right මේක නීතිඥ පෙරක දෝරුව මේ වචනේ ගොඩාක් වෙලාවට UK වල අහන්න ලැබෙන වචනයක් අපි බලමු 20 support ඔව් මේකත් ගොඩක් support කියලා කියන්නේ ඒක වැරදි support right ඒක උදව්ව ආධාරය කියන අර්ථය තමයි දෙන්නේ 11 වෙනි වචනේ interview ඕ මේක ගොඩක් කට්ටි interview කියලා කියන්නේ ඒක වැරදි අපි නැවත බලමු හරි හරියට උච්චාරණය කරන්නේ කොහොමද කියලා interview right ඊට පස්සේ 12 වෙනි එක hippopotamus හරි සිංහලෙන් කියන්නේත් ඒකම තමයි අපි 13 වෙනි එක බලමු thermometer right මේක උෂ්ණත්ව මෙෂර් කරන්න පාවිච්චි කරන එක අපි 14 වෙනි එක බලමු protractor right ඒක කෝණමානේ 15 බලමු tracker right ඒක ට්‍රැක් කරන මිනිස්සෙක් හරි වාහනයක් හරි ඔය GPS වලින් එහෙම කරන්නේ ඒක පළවෙනි වචනේ pomegranate ඕ ඒ කියන්නේ දෙලුම් අයි කියන්නක pomegranate හරි අපි දැන් දෙවෙනි වචනේට යන් crisps ඕ මේ කියන්නේ අල බැදපුවා මේ එංගලන්තේ නම් මේක එක එක රසවල වලට තියෙනවා ලුණු රහට තියෙනවා චීස් රහට තියෙනවා විනාකිරි රහට තියෙනවා මේක ලංකාවේ කට්ටියට විතරක් නෙමෙයි ගොඩාක් පිටරට කට්ටියට කියන්න අමාරු ඉංග්‍රීසි වචනයක් මේක ඔයාලා හොඳට පුරුදු වෙන්න මේක අග හරිය තමයි શબ્ද වෙන්නේ නැති ගොඩක් කටි ක්‍රිප් කියන්නේ ඒක වැරදි මොකද S අකුරු දෙකක් තියෙනවා අග ඒ S අකුරු දෙක શબ્ද වෙන්න ඕන crisps crisps අන්නහරි ඊට පස්සේ අපි 3 වෙනි වචනේ exercise ඕ මේක exercise කියලා කියනවා කට්ටිය ඒක වැරදි ව්‍යායාම කරනවට හරියට ඉංග්‍රීසියෙන් කියනවනම් exercise right අපි 4 වෙනි වචනේ බලමු දැන් library ඕ මේක පුස්තකාලයට කියන වචනේ මේ ඉංග්‍රීසි වචනේ මේක library කියලා ගොඩක් කට්ටිය වරද්දලා කියන එක වැරදි library හරි 5 වෙනි එක squirrel ඕ ඒ ලේනට කියන ඉංග්‍රීසි වචනේ නැවත බලමු squirrel ඕ crisps ගැන පොඩ්ඩක් කියන්න ඕන අල බැදපුව කිව්වම දැන් මේ අර french fries ඒවා වෙනයි දැන් මේක වෙනයි දැන් ලංකාවේ උදාහරණයක් කියන්න පුළුවන් මයියොක බදලා තියෙන්නේ කඩේ විකුණන්න මේ බස් හෝල් ටිකේ ඉන්නකොට එහෙම ටවුන් වල මයියොක බදපුව තියෙන අන්න ඒ වගේ ඒවට crisps කියන්න පුළුවන් පළවෙනි වචනේ කියෝ හරි මේක ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ fuel කියලා කියන්නේ මේක ඉන්ධන වලට කියන එක. ඉතින් ඔයාලා කියන ඒවා තේරෙන්නම නැත්තම් පිට ජාතික එක්කෙනෙකුට ඔයාලට කියන්න පුළුවන් diesel petrol කියලා. එතකොට ඒ කට්ටිය දන්න මොකද්ද ඔයා කියන්නේ කියලා. දෙවෙනි වචනේ. ඔව්. ඔව් මේක නම්බර 12. ඒක කියනවා තේරෙන්නේ නැත්තම් ඔයාලට කියන්න පුළුවන් 10, 11, 12 කියලා. එතකොට යාළ දන්නව මොකද්ද කියලා මේ නම්බර 12 කියන එක. ඔව්තෝ. ඔව් මේක අපි ඔටෝ කියන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ හරියට උච්චාරණය කරුණා කොහොමද? ඔව්තෝ. වැනිලා. ඔව් මේක හදනකොට ගන්න. ඉතින් මේක වැනිලා කියන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය ඉතින් හරියක වැනිලා ඔතෝ මේක ෆොටෝ කියන තමයි පුරුදු වෙලා තින්නේ ඒක වැරදි නැවතත් බලමු හරි ෆොටෝ අපි හැම සතියෙම ඉංග්‍රීසි වචන පහක් ගේනවා මේ වචන වල විශේෂත්වයක් තියෙනවා මොකද මේවා අපි මේ වචන අපි පිටරට ගිහිල්ලා කතා කරනකොට ඒ මිනිස්සුන්ට තේරෙන්නේ මොකද ගොඩක් අපි පුරුදු වෙලා තියෙන්නේ වැරදියට. ඒ හින්දා ඔයාලා පිටරට යන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ පිටරට ඉන්නවා නම් මේ වචන පුරුදු වෙන එක ගොඩක් හොඳයි.
ඒ වගේම පොඩි ළමයින්ට ගොඩක් හොඳයි පොඩි කාලේ ඉඳන්ම හරියට උච්චාරණය කරන්න පුරුදු වෙන එක. මොකද ලොකු වුණාම ඒක වැරදි හදන එක හරි අමාරුයි. මමයි පුතයි තමයි මේ ප්‍රොනන්සියේෂන් කරන්නේ. වීඩියෝ එකේ අපි කතා කරන ස්පීඩ් එක වැඩි නම් නැවත බලන්න, නැවත ප්ලේ කරලා බලන්න. මම මෙවැනි වීඩියෝස් හැම සතියෙම අරන් එනවා. ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලට මිස් වෙන්නේ නැහැ. ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරන්න. Thank you.